මට නම් තියෙන දැන් එකම ආසාව කොමාරි මෙයාට කලින් මම නම් මැරෙන්න ඕන වයසට ගිහින්. ඒ කියන්නේ මෙයා නැතුව මේ කොමටවත් මට කරගන්න බෑ කිසිම දෙයක්. දෙයියන්ගේ තිල්ලන්නේ මේ මෙයාට කලින් කොහොමත් මම මැරෙන්න ඕනේ. මෙයා ඉතින් මං කැමති නැහැ. ඉතින් මං කියලා තියෙන්නේ මම මැරෙන්න කියලා ඉස්සෙල්ලම. ඉතින් මෙයාට මම ළමයි එක්ක හරි ඉන්න පුළුවන්. ඉතින් මෙයාටත් එහෙමනේ මං මැරුණොත් ඉන්න පුළුවන් නේද? නැත්තම් දෙන්නම එකට වැරෙන්න ඕනේ. මේ ආකාරයට තරමක් නුහුරු සිංහලෙන් වචන එකතු කරන්නේ ගණේෂ මූර්ති දර්ශනී. අද වෙනකොට දඹුල්ල නගරයේ සිට කිලෝමීටර 25ක් පමණ දුරකින් ඇති අති දුෂ්කර ගම්මානයක් වන ගලේවිල මොරගොල්ල ගම්මානයේ හේනක් කොටාගෙන ජීවත් වන දර්ශනීගේ ආදරණීය සැමියා වීරකෝන් මුදියන්සේලාගේ මේනක නිස්සංක විජේරත්න. අලි කොටි වග වලසුන්ගෙන් වටවුණු මහ වනයක් මැද ගහයි වැලයි වගේ එකට වෙලි ජීවත් වෙන මේ යුවළ අපේ සමාජයට ගෙන එන්නේ ඉතාම වටිනා පණිවිඩයක්. ඒ පණිවිඩය සැබෑ ආදරයට ජාති ભેද වර්ණ ભેද ආගම් ભેද මෙන්ම ඇති නැති පරතරයද කිසිසේත්ම වළංගු නැති බවයි. එකිනෙකා කෙරෙහි ඉතා දැඩි ආදරයකින් සහ බැඳීමකින් ජීවත් වන මේ දෙදෙනාගේ පවුල තවත් ලස්සන කරන්නේ ඔවුන්ගේ කෙලිපොඩිත්ති සහ කොළු පෙටියයි. ඕනම ගෙදරක දෙන්න අතර චූටි රණ්ඩුවක් හරි තියෙනවනේ. හැබැයි අපි දෙන්න රණ්ඩු වෙලා විනාඩි 5ක්වත් තරහ වෙලා ඉඳලානේ. ඔව් අපිට අපි දැකලා ගින් තියෙනවා. පවුල් වල වෙන දේවල් වගේ ලොකුම රණ්ඩු වෙම හිතනවා. විනාඩි 10 එක්ක මෙයා hina වෙලා අර පැත්තට යනවා. මං hina වෙලා මේ පැත්තට එනවා. එතකොට හරියනවා. අපි කතා කරමු. මම ගෙනත් දැකලා ගොඩාක් අය නන්දු විලා ගෙවල් වල මම මෙයාටත් දිනු කතා කරන්නේ මාස දෙකේ තුනේ ගෙවල් වල ගෑනියෝ අයත් ඉන්නේ. දැන් අපි දෙන්නට එහෙම ඉන්නේ. අපි විනාඩි 5ක්වත් ඉන්නේ. සීතල කඳුකරේ හැටන් නගරයේ උපත ලබන ගණේෂ මූර්ති දර්ශනීගේ සහ මේනක නිශ්ශංකගේ මේ අපූර්ව කතාව පටන් ගැනෙන්නේ පස්යාල ප්‍රදේශයේ පිහිටා ඇති කර්මාන්ත ශාලාවකින්. මේ සංසාරගත බැඳීම ඇති වුණු ආකාරය පිළිබඳව දර්ශනී සහ මේනක වචන එකතු කළේ මෙන්න මේ විදිහට. කොහොමද ඇව්වේ? මං ඔයාලට ගොඩක් හාන්තිලි, ඔයා මට හාන්තිලිද කියලා ඇහුවා. මේ මෙයා කිව්වා මං කල්පනා කරලා කියන්නම්කො කියලා. ඊට පස්සේ කොමර මෙයාගේ මල්ලි නිවාඩුවට ගෙදර ඇවිල්ලා. එතකොට මම මල්ලිට කියන්නම් කියලා ඉතියා මෙයාලාගෙන මෙයාගේ අම්මලා බලන්න. ඊට පස්සේ මෙයා කොමර ගෙදර කියලා අපේ එකනම් ගෙදර කියලා මේ මම මෙම දෙන්න කියන්නේ කෙල්ලෙක්ට ආදරේ මෙහෙමයි කියලා. ඊට පස්සේ අම්මා කිව්වලු එන්න කියන්න කියලා. එදා ඒක කම්පැනිට මම ඇත්තටම ආවේ මෙයත් එක්ක ඉන්නම නෙමෙයි. මං හිතුවා මෙයාලා ගෙදරට ගින් ආපු ගින් වැඩ කරමු, තව ටික කල කසාද බදිමු කියලා. ඒ වෙනකොට මං ආපු දවස මෙයා කිව්වා මේ යන්න එපා කියලා කොයිවත්. මේ මාත් එක්කම ඉන්න නෑනේ, ඔයාව දාලා ඉන්න බෑ කිව්වා. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, ඇති නැති පරතරය ආදී දහසකුත් එකක් ප්‍රශ්නමවනා ගින්දගම් පොළොවෙන් දුර බැහැර නගරයෙන් ඈත්ව කැලෑ රොදක ස්වභාව සෞන්දර්යයට ඇනුම් කරමින් ස්වභාව සෞන්දර්ය සමග ජීවත් වන මේ අපූර්ව යුවළගේ තනි රකින්නේ දරු පැටව් දෙදෙනා පමණක්ම නොවේ. විටක සුරතලුන්, විටක ආරක්ෂකින් බවට පත්වන මේ සෑම ප්‍රාණියෙකුම මේ අපූර්ව යුවළගේ දෝරේ ගලා යන සත්ව කරුණාව උපරිමෙන් විඳිනවා. නොනත් සහයෝගයට එනවද කුරහන් එහෙම කපන්නේ? ඔව් එනවා. ඒ වුණාට මං ගොඩක් වෙලාවට කැමතිනේ අවුවට එයා එනවට. ඒ මොකද? කළුවේ කියලා. කළුවේ කියලා නෙවෙයි. ඈ. පවුනේ ළමයි එක්ක ඉතින් එයා එනවා කොච්චර එපා කිව්වත්. හ්ම්. ඒ වුණාට මං කැමතිනේ එහෙම එනවට. ආදරය ස්වභාව ධර්මයේ විසින් මේ ලොවට දායාද කළ වචනෙන් කියා නිම කළ නොහැකි අතිශය සුන්දර භාවපූර්ණ හැඟීමක්. මෙයා දැන් මේ ළඟදි මේ පින්කම් ගෙදරක් තිබ්බා. ඒ ගින් කොමාරි දවස් 3ක් අතර කේ ඉන්න උනා. ඒ කියන්නේ දැන් ඒ නැන්දිර කවුරුත් නැහැ. මේ ඊට පස්සේ මායි එයාලා ගෙලෙලිලා ගින් ඒ හිටියා. ඉතින් මම කිව්වා මේ කොමාරි මෙයා නැතුව නිින්දම ගියනේ, මෙයා මොනව කරනවද දන්නේ, කේවද දන්නේ, බිව්වද දන්නේ, මොනවද දෙන්නේ කියලා කරන්න කියලා දන්නේ නැහැ කියලා මං ඉන්නවා. ඊට පස්සේ මෙයා කිව්වා අදත් මටත් නිින්ද ගියේ නැහැ, තමයි යන්නේ කියලා කිව්වා.
ඉතින් එහෙම බෑ ඉතින් ඉතින් මෙතන ඉඳලා මෙතන තමයි ගෙදර තියෙන්නේ ඒත් ගිහින් මේගොල්ල ගෙදරවත් ඉන්න බෑ මට එම මේ යනතුව සෙක්ක කියනක අපි දෙන්න ගතරටම කොමඩත් ඇවිල්ලා නැහැ අද වෙනකන් මේ එවනට දාලා යන්න බෑ ඉතින් පාළුයි නිකන් මට යාලා නැතුව ඉන්නත් බෑ ළමයි මෙයා කවුරුත් නැතුව ඉන්නද එයාලටත් එහෙමයි කුඩා කල මව්පියාගෙන් ලැබෙන ආදරය ඉන්පසු සහෝදර සහෝදරියන් සවන්ී විඳින සොයුරුපෙම පසු කලෙක සංසාරගත බැඳීම් හරහා හමුවන අපේ ජීවන ගමනේ සහකරුවන් සහකාරියන් මේ ආදරයේ විවිධ පැති කඩවල් අපට පෙන්වා දෙනවා දැන් මෙයාට ගොඩේ කාලේ ඉඳලා හරි ආසයි මේ ලොකු ගෙවල් විතරයි නේ මේ වගේ පුට් සෙට් තියෙන්නේ කියලා ඊට පස්සේ මෙයා කී කී හිටියා ඊට පස්සේ මෙයාගේ ආයාලුවක් කිව්වා මම මේමයි මේ ඔක්කොම ගාන දීලා අරන් දෙන්නේ නැහැ මම මේ ඕනනම් ඔයාට ෂෝරූම් එකට කතා කරලා මේ ඔයාට පුට් සෙට් එකක් අරන් දෙන්නම් කියලා එහෙම අරන් දුන්නා ඉතින් ඒකට අපි මාසින් මාසෙට දැන් ගෙවනවා දෙන්න බැයි නම් වැඩක් නැහැ තියෙනවනේ කියලා ටිකක් අහසයි පැලට් සෝපා එකක් මේ තියෙන්නේ වහල ඇයි වහලා තියෙන්නේ? වහලා තියෙන්නේ තින් පූස හූරනවා දූවිලි වදිනවා. ඉතින් හැමදාම පිනනවා. අනිවාර්යෙන්ම කොච්චර වහලා තිබ්බත් හැමදාම පිනනවා. මේ රෙදි සේරම අයින් කරනවා. දැන් කී දෙනෙක් වාඩි වෙලාද? මේකේ එන ඔක්කොටම මේක දෙනවා වාඩි වෙන්න. වාඩි වෙන්න. එහෙම අවුලක් නෑ. අපිට දීලා නැහැ නේ. ඉතින් ඔය ආවේ නෑනේ වාඩි වෙන්න. එන ඔක්කොටම කියනවා එන්න වාඩි වෙන්න මෙන්න මං කුෂන් එකක් කියනවා. හොඳට සැපට ඉඳ ගන්නද කියලා. ඇත්තටම. අපි එනකන් ඒත් කියනවා අපි මේ අර බලන්න ඕපටම කියනවා දැන් අයිය. මේ අපූර්ව පෙම් යවල අපට කියා දෙන්නේ දෝරේ ගලා යන ආදරේ සීමා මායිම් නැති බව සහ ඒ උත්තරීතර ආදරේ වටිනාකම පනමින් සුරකිය යුතු බව නොවේද hiru gossip.lk